නැවතත් අඟහරුවාද අපි යොමුලත් එක්ක දරුවන් ගැන කතා කරනකොට බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. දරුවන් කියන මාතෘකාවෙදී දරුවන් කියන වචනයට එහා ගියපු හෙට අනාගතය කියන වචනේ අපිට යොදන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි නේද? ඒ තරමටම AI ජීවිත සුරක්ෂිත කරන එක, AI සමාජයට හුරු කරන එක, AI අධ්‍යාපනික මට්ටමින් උසස් තැනකට අරගෙන යන එක, මේ සියල්ලක්ම තියෙන්නේ දෙමව්පියන් සහ වැඩිහිටියන් වුණු අපි අතර. හැබැයි මේ කතා කරන කාල වකවානුව ඇතුලේ දරුවන්ට සිද්ධ වෙන විවිධ හැලහැප්පීම්, එහෙම නැත්නම් ගෘහස්සය තුල සිදුවන හිංසනයන්, මෙන්න මේ වගේ කරුණු පිළිබඳව මාධ්‍ය මගින් බොහෝ දේවල් අනාවරණය කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කෙනෙකුට නිර්වචනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දරුවෙකුට අපිට අත්තරදීමකින් හරි, එහෙම නැත්නම් දරුවෙකුට වැරද්දක් හදාගන්න හරි ගහන්න බැරිද, මෙන්න මේ වගේ තැන්වලට පවා එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සියල්ලත් එක්කම දරුවන් වෙනුවෙන් අයිතිවාසිකම් තියෙනවා, දරුවන් වෙනුවෙන් නීති පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. අද අපි කතා කරමු මේ සියල්ල සම්බන්ධයෙන්ම. ඒ නිසා ප්‍රවේශයක් ලබා ගන්න සූදානම් වෙන්නේ මේ ජූරි විශේෂඥ. කතා කළ යුතු සහ අද කාලයට ගැලපෙන මාතෘකාවක් ඒ විදිහට යොදාගත්තට පස්සේ මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා නීතිඥ අංජනි සමරනායක නීතිඥතුමියට. අයිබෝන් සුබ දැසන. අයිබෝන් ජයනි සුබ දැසන. සුබයි කියලා ආරම්භ කරාට සුබ විදිහට සුබ දේවල් සිද්ධ වෙනවා නම් අපි හරි කැමතියි. හැබැයි සුබ විදිහට සුබ දේවල් සිද්ධ නොවන අවස්ථාවන් අපි ඕන අතරම් දැකලා තියෙනවා. කරදර විඳින්න, පීඩා විඳින්න අපි කවුරුත් කැමති නැහැ. හැබැයි එහෙම කරදර පීඩාවන් වෙන තැනකදී අපිට එතනින් එහාට ගැලවිලා යන්න තැනක් තියෙනවා නම් අපි හැරිම කැමතියි. බොහෝ තැන්වලදී අපි හිතන්නේ මෙතනින් එහාට අපිට සුවයක් තියෙනවාද, එහෙම නැත්නම් අපිට මේකට නිරාකරණය කරගන්න අවශ්‍ය කරන පසුබිමක් තියෙනවද? ඔන්න ඔයගේ ගැටලුකාරී තත්වයක් තියෙන මොහොතක තමයි ඔබත් මමත් අපි හැමෝම මේ කතා කරන්නේ. මේ සියල්ල ගැන කතා කරනකොට අපි සඳහන් කරමු මුලින්ම මේ දෙමව්පියන් එක් පාර්ශ්වයකින් ඉන්නව, දරුවෝ තව පාර්ශ්වයකින් ඉන්නව. හැබැයි මේ අය පිළිබඳව නිසි දැනුමක් අපි හැමෝටම නැහැ. එනිසා අපි දෙනිම අපි කතා බහ ආරම්භ කරමු. ඔව් ජයනි, දෙමව්පියෝ සහ දරුවෝ ගත්තාම ඉස්සෙල්ලාම අපි මේ නිර්වචනය කරගමු හරියටම කවුද දරුවේ කියන්නේ සහ කවුද දෙමව්පියන් කියන්නේ කියන එක. දැන් සාමාන්‍ය සමාජයේ දන්න පුළුවන් ඕක මේ ටීවී එකේ කියන දෙයක්ද, දරුවෝ කවුද දෙමව්පියෝ කවුද කියන එක. නමුත් අපි මේ කතාව පිළිවෙලට කරගෙන යමු, මොකද ඒක ඉතා වැදගත්. ඇත්තටම කනගාටුයි ජයනි මේ දේවල් සම්බන්ධ මාධ්‍ය කතා කරන්න වෙච්ච එක ගැන. නමුත් සමාජය අද හදලා තියෙනවා අපිට තැනක් කතා කරන්න සිද්ධ කරලා තියෙනවා, කතා කරන්න වෙනවා. ඒ නිසයි මේ කතාව බොහොම අකමැත්තෙන් වුණත් අද කතා කරන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි නිර්වචනය කරගත්තොත් එහෙම දරුවා කියන්නේ කවුද සහ දෙමව්පියෝ කියන්නේ කවුද කියන එක, දරුවෙක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 18ට අඩු කෙනෙක්. අවුරුදු 18ට අඩු කෙනෙක් කියන එක එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මගින්, එක්සත් ජාතීන්ගේ මේ රටක මේ කොන්ටිනන්ට් එකකටවත් රටකටවත් අදාළ දෙයක් නෙමෙයි, ජාත්‍යන්තර පිළිගැනීම. ඒතර අවුරුදු 18ට අඩු කෙනෙක් අපි සලකන්නේ දරුවෙක් හැටියට. එතකොට දෙමව්පියෝ කියලා කියන්නේ දරුවෝ ලබන අය, දරුවන් ලබන අය. එතකොට දරුවෙකු සහ දෙමව්පියෝ කියන එක අපි දැන් නිර්වචනය කරොත් එහෙම ජීවයක් ඇතිවෙන්න කාන්තාවක් සහ පුරුෂයෙක් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට මේ ජීවයට, මේ දරුවාගේ උපතට මූලික වෙච්ච කාන්තාවට අපි කියනවා මව කියලා, ඒ දරුවාගේ උපතට මූලික වෙච්ච පිරිමියාට අපි කියනවා පියා කියලා. එතකොට මෙතනදී මව් ගුණයවත් පිය ගුණයවත් නෙමෙයි අපි කතා කරන්නේ, අපි මේ නීතියෙන් දෙන නිර්වචනයක්. එතකොට සමාජ සාරධර්ම සහ හරපද්ධතීන් එක්ක තමයි අපි මේ මාතෘත්වය, මව්වත්කම, මව් ගුණය, පිය ගුණය, පීතෘත්වය, මෙන්න මේ කියන ඒවා එන්නේ සමාජ සාරධර්මත් එක්ක. එතකොට නීතියේ අපි දෙන නිර්වචනයේ කිසිම අවස්ථාවක මේ පීතෘත්වය, මාතෘත්වය පිළිබඳව අර මම කියපු ඒ දිග මේ කන්ටෙන්ට් එකට අපි යන්නේ නැහැ. නමුත් සරලව ගත්තොත් කියන්නේ මව කියන්නේ මේ උපතට මූලික වෙච්ච කාන්තාව, පියා කියන්නේ මේ දරුවගේ උපතට මූලික වෙච්ච පිරිමිය. සරලවම කිව්වොත් නම් දෙකක් දීලා තමයි නීතිය. නම් දෙකක් දීලා තියෙන්නේ. හැබැයි ජයනී තවත් දෙයක් තියෙනවා. දැන් නීතිය කියන දේ සමාජයේ, සාමාන්‍ය සමාජයෙන් බැහැරව තියෙන දෙයක් නෙමෙයි. දැන් අපි නීතියේ තියෙන දේවල් පිළිබඳව කතා කරොත් එහෙම නීතියේ තියෙනවා විවිධ ඩෙෆිනිෂන්ස්, නිර්වචන තියෙනවා. එතනදී හැමදෙස්ම කියන්නේ රූල් ඔෆ් ලෝ කියන්නේ රූල් බයි ලෝ කියන එක තමයි. කියන්නේ නීතියට අනුව සියලු දේ සිද්ධ වෙන්න ඕන කියන එක. එතනදී අපි ඉස්සෙල්ලා අඳුන ගන්න ඕන මේ වරදක් කියන්නේ මොකද්ද, අපරාධයක් කියන්නේ මොකද්ද. වරදක් කියන්නේ සමාජ විරෝධී දෙයක්.
එතකොට අපරාධයක් කියන්නේ යම් කිසි දඬනයකට යටත් වෙන්න පුළුවන් රටේ නීතියේ වරදක් හැටියට පිළිගත්ත දෙයක්. එතකොට සමාජය විසින් තමයි වරද නිර්මාණය කරන්නේ. ඒ වරද අපි නීතියට ගන්නවා. මොකද අපිට ඒක නැවත නැවත සිද්ධ වෙන එක මේ අපිට මේක දරා ගන්න බෑ. ඒ නිසා අපි ඒක වරදක් හැටියට පිළිගන්නවා. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී දෙමව්පියෝ වේවා දරුවෝ වේවා කවුරු වුණත් සමාජ විරෝධී ක්‍රියාවක් වරදක් සහ ඒ වරද දඬනයකට යටත් වෙනවා නම් නීතියට යටත් වෙනවා නම් එතනදී අවුරුදු 18ක් බැලුවද 20ක් බැලුවද මාස 9ක් බඩේ තියන් හිටියද අත් කැඩෙනකම් වඩන් හිටියද ලෙඩ හැදුනහම බෙහෙත් ගන්න උස්සන් ගියාද ඔය කිසිම කතාවක් අදාළ වෙන්නේ නැහැ ජයනි. ඔය කුල කිවිල්ල හරිම නරක දෙයක්. ජයනි මේ කාන්තාවකට දරු ගැබ් ගැනීමක් සිද්ධ වෙන්නේ ඒ කාන්තාව දැනුවත්ව නෙමෙයි දන්නේ නැහැ මේ බඩේ දරුවෙක් ගැබ් ගැනද නැද්ද කියන එක. යම්කිසි ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට ගැබ් ගැනීම සිද්ධ වෙනවා. නමුත් ඒ අවස්ථාවේදී දන්නේ නැහැ මේ ටෙස්ට් එකක් කරනකම් හෝ ශරීරයට අපහසුතාවය දැනනකම් දන්නේ නැහැ ගැබ් ගැනීමක් සිද්ධ වෙලා කියලා. ඊට පස්සේ මේ දරුවා බිහිවන අවස්ථාව අපි දන්නේ නැහැ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් වුණත් ඒක මේ හරියටම දන්නේ නැහැ වෙලාව ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා සහ හෝ ස්වභාව ධර්මයේ. මේ නෝමල් ඩිලිවරි ජෙනරල් ඩිලිවරි එකක් වුණත් එහෙම ඒක ස්වභාව ධර්මයේ. එතකොට එහෙම මේ ස්වභාව ධර්මයට අනුව හැඩ ගැහිලා තියෙන රූපයක් එළියට එනවා. අපිට ඕන රූපෙ නෙමෙයි එන්නේ. කොහෙද අපිට ඕන රූපයක් එන්නේ? අපිට ඕන රූපයක් නෙමෙයි එන්නේ. ළමයා ළමයාගේ විදිහට එයාගේ මොනවා හෝ වඩපු දෙයක් ඔස්සේ ළමයාට රූපයක් සැකදෙලා සංඥා පද්ධතියක් එක්ක එනවා. එතකොට එතන ඉඳන් නෙමේ රිමෝට් කන්ට්‍රෝල් එක ගන්න යතට එතන ඉඳන් රිමෝට් එක ඔන්න එතන ඉඳන් පටන් ගන්නවා. හැබැයි මේ ළමයා බහ තෝරන වෙලාව දෙමව්පියෝ දන්නවද? නෑ. ළමයා මුලින්ම කන වෙලාව අපි ඉඳුරු කට ගන්න ප්ලෑන් කරන් ඉන්න ඔන්න ළමයා කලින් කනවා. එහෙම වෙනවන්නේ ඕනතර වැඩිහිටි සහෝදරයෝ. ඒතර ඒවා අපිට ප්ලෑන් කරන් පුළුවන් දේවල් නෙමෙයි. එතකොට මේ මෙන්න මේ දුර්මතයෙන් මිදෙන්න ඕන මේ දෙමව්පියෝයි කියලා මෙතන අපර් ගාඩියන්ෂිප් එකක් දීලා නැහැ කොහෙන්වත් දෙමව්පියන්ට කියලා. ළමයින්ව අත්තනෝමතිකව මේ පීඩාකාරී විදිහට ළමයෙක් හසුරුවීමේ කිසිම අයිතියක් දෙමව්පියන්ට නැහැ. ඒ වගේ දේවල් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධ වුණා කියන්නේ ජයනි ඉදිරියට සිද්ධ වෙනවා. දැන් මේ අපි හැම කාලෙක යන්නේ. ඒක වළක්ව ගන්න තමයි මේ අකමැත්තෙන් වුණත් අද අපි මේ කතා බහ කරන්නේ. වලක්වා ගැනීම අවධානයක් අපිට ලබා ගන්නට ඕනේ. අවධානමක් ඇති වෙන්නට කලින් අපි පෙර සූදානමක් ඕනේ. හැබැයි පෙර සූදානමක් වෙන්නත් අවශ්‍ය කරන කාලයකද අපි ඉන්නේ කියන ගැටලුවක් තියෙනවා. මොකද ඒ තරමටම මේ සිද්ධීන් වාර්තා වීම මේ විදිහට සිද්ධ වුණාට අපි දකින්න ඕනේ තරම් ගෙයිමුල්ල හැංගිලායි නවස්සා. එහෙම නැත්නම් සමාජයට කියන්න බැරි වුණු අවස්ථාවන් තියෙන තැන් ඕනේ තරම් අපිට මුණගැහෙන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒකට කතා කරන්නට ඕන කාලයක තමයි ඔබත් අපි හැමෝම ඉන්නේ. දැන් මේ අර කතා කරමින් හිටපු මාතෘකාවට අයිමත් යන සුදානම් වෙන්නේ. පහුගිය කාලයේදී අපි දැක්ක කාරණාවක් තමයි මේ මාධ්‍ය මගින් අනාවරණය කරපු බොහෝ සිදුවීම් තිබුණා. තමන්ගේ බාප්පා අතින් සහ තාත්තා අතින් පහර කෑමට ලක් වෙලා දරුවෙක් නැති වෙනවා. ඊට පස්සේ තවත් දරුවන් දෙදෙනෙකුට මේ වගේ හානි සිදු වෙනවා. මේ වගේ මේ අපි දකින බොහෝමයක් මේ වගේ කරුණු ඇති වුණු අවස්ථාවන් තිබුණා. හැබැයි මේක මාධ්‍ය මගින් අනාවරණය වෙන සුළු සිදුවීම් ප්‍රමාණයක් විතරයි. හැබැයි දරුවන්ට වෙන හානි ඕනෑ තරම් තියෙනවා. අපි පිළිබඳව කතා කරන්නට ඕන. එතනදී ජයනි ස්තුතිවන්ත වෙන්න ඕන මාධ්‍යට මේ දේවල් අනාවරණය කරපු එක සම්බන්ධව. මොකද එහෙම ඕනතරම් ওই කතාවයි දෙකයිනේ ජයනි කිව්වා වගේ තව ගොඩක් කතා තියෙනවා මේ දේවල් පිටිපස්සේ. එතකොට මම ජයනි ඇත්තටම බේස් කරගන්නේ මූලික නීතිය. ඕනෑම නීතියක ජයනි අපි හොයා ගන්න ඕන හිස්ටොරිකල් මූලික නීතිය. ඒ නීතියෙන් ඩිරයිව් වෙවි තමයි අනිත් නීති එන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අපිට අමතක කරන්න බෑ. එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් පිළිබඳ ප්‍රඥප්තියේ ඉතාම පැහැදිලිව කියනවා ළමයෙකුට තියෙන අයිතිවාසිකම්. මෙතනදී ජයනි අපි කියන්නේ මේ ළමයේ හෝම්වර්ක් එකක් කරේ නෑ. එහෙම නැත්තම් ළමයේ මේ සිගරට් එක බිව්වා මෙහෙම කරා කියලා ගෙදරින් මේ දඬුවම් කිරීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම නහදා ළමයේ නම් මේ බැහැ ඉතින් ළමයේ කියනවනේ අර හැඳිනුගා හදන හොද්ද ගැන તો ඉස්සර ඉඳන් අපි අහලා තියෙනවනේ නේද? හැඳිනුගා හදන කිරි හොද්ද කියලා කියනවා. ඔව් ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ එතනින් එහාට ගිය ක්‍රූරත්වයක් සහ මේ ම්ලේච්ඡත්වයක් ගැන මේ කතා කරන්නේ. එතකොට ඒ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ බොහොම පැහැදිලිව කියනවා ඒගොල්ලෝ ළමේකට අයිතිය තියෙනවා
තමන්ගේ වීව් එක තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ වගේම ළමයෙකුට තවත් කෙනෙක්ගෙන් පවුලේ සමාජිකයෙක්ගෙන් හෝ යම් පීඩනයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව පවුලේ අනිත් සමාජිකයෙකුට දැනුම් දීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියනවා සෑම ළමයෙකුටම සමාන අයිතිවාසිකම් හිමිය යුතුයි සහ මෙතනදී පවුලේ අයගේ මතය කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ කියලා. ඒක මේ රටෙන් නෙමෙයි ඒක ලෝකයේ පිළිගත් ස්ටෑන්ඩඩ් එක. පවුලේ අයගේ මතය එතනදී අදාළ වෙන්නේ නැහැ කියන එක. මෙතනදී කියන්නේ ජයනි ආය මං කියන්නේ මේ ළමෙක් මේව හොඳ මගට ගන්න මේ කරන සුළුතරවටු කිරීමක් නෙමෙයි. නමුත් ජයනි අපේ රට ගත්තොත් අපේ රටේ ආනුක්‍රම ව්‍යවස්ථාවෙන් දඬුවම් කිරීමේ බලය දීලා තියෙන්නේ අධිකරණයට. හිරේ දාන්න හරි එල්ලා මැරීම අපේ රටේ නැති වුණත් නමුත් අපි ජීවිතාන්තය දක්වා සිට දඬුවම් ඒවා දෙනවා. නමුත් එහෙම දෙීමේ හැකියාව තියෙන්නේ අධිකරණයට විතරයි. ආනුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා යටතේ ගත්තොත් එහෙම. මෙහෙම මේ අධිකරණයේ බලය අරගෙන අත්නෝමතික විදිහට මිනිසුන්ගේ හැසිරීමේ මේ බලයක් කිසිම තැනක දීලා නැහැ. එහෙම මේ දෙමව්පියෝ කියලා ජයනි මේ ඒ දෙමව්පියන්ට ඕන ඕන විදිහට ජයනි නීති අර්ථකථනය කරන්න බෑ. නීති අර්ථකථනය කරන්න ඕන විදිහ ඒ නීතිවල කියලා තියෙනවා. මෙන්න මේ විදිහටයි මේ පනතේ මේ වගන්තිය මෙන්න මේ විදිහට අර්ථකථනය කරන්න කියලා. එක එක්කෙනාට ඕන විදිහට නීතිවලට අර්ථකථන දෙන්න බෑ. නීති පද්ධති එලෙසින් සැකසලා තියෙනකොට දැන් අපි අද කතා කරන මාතෘකාව දරුවන් වෙනුවෙන් කතා කරන්නේ. දරුවන් වෙනුවෙන් කතා කළ යුතු කාලයක තමයි අපි මේ ඉන්නේ. ඔබට තියෙනවා ඇති ප්‍රශ්නයන් අපිට යොමු කරන්නට කතා කරන්න. 0199 299 299 299 කියන දුරකථන අංකය ඔබ වෙනින් විවෘත වෙලා තියෙනවා. කතා කරන්න ඔබේ හඬ තවද කරන්න අවස්ථාව දෙන්න අද සූදානම්ෙන් ඉන්න ජූරි විශේෂඥ දුරින්. දැන් අර අපි නැතර වුණු තැනක් තියෙනවනේ. අපි නැතර වුණේ මේ අපි කිව්වා මේ දරුවන් පිළිබඳව තීන්දු තීරණ ගන්නකොට දරුවන් පිළිබඳව දඬුවම් කරනකොට දෙමව්පියන්ට කවව අයිතියක් නැහැ කියන කාරණේ. හැබැයි අර සමහර විටකදී අපිට හිතෙන්න පුළුවන්කමක් තියෙනවා දරුවෙක් හදාගන්න පුංචි තරවටුවක් කලාට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අර අපි දකිනවා මේ ශ්‍රී ලාංකේය සමාජයේ අර අපි තියෙන සංස්කෘතිය ඒ වටපිටාවත් එක්ක අපි දකින කාරණාවක් තමයි මේ දරුවන්ට දඬුවමක් කරලා හරි පුංචි කාලේ ඉඳන් හදාගෙන ඉස්සරහට මේ අයට පාඩම කියලා දීලා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. හැබැයි දැන් බටහිර සමාජයට ගියාට පස්සේ අපි දකින කාරණාවක් තමයි අවුරුදු 15 16ක් වගේ යනකොට ගෙදරින් එළියටත් යනවා. ඊට පස්සේ අම්මට තාත්තට විරුද්ධව නඩු මාර්ගයටත් යනවා. ගැටලුවක් ඇති කළොත් උන් වගේ කරුණු දකිනවා. හැබැයි එතකොට මේක ශ්‍රී ලාංකික සමාජයට එක පාරටම අපිට මේක ඇඳා ගන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම ජයනි කිසිසේත්ම දෙමව්පියන්ට විරුද්ධව මේ නඩුමකර නෙමෙයි වචනයක්වත් කතා කරන්න බැහැ අපේ රටේ ළමයින්ට. මොකද ඒසා විශාල කැපකිරීම කරලා මං ඇතුළු අපි සියලු දෙනාගෙම දෙමව්පියෝ ඉන්නේ. මොකද ඒ නැත්තම් අද අපි මෙතන නැහැ. අපේ දෙමව්පියෝ එහෙම නොකරන්න. එතකොට එහෙම දෙමව්පියෝ ඉන්න රටක අපි මෙච්චර කල් ජයනි කතා කරේ නැහැ මේ ගැන. නමුත් බලන්න දැන් මේ අහන්න ලැබිච්ච දේවල්. ඒ කියන්නේ ළමයෙකුට එහෙම ගහනවා කියලා මට දැන් අපි සමාජයේ අනිත් කරපු ප්‍රශ්න තමයි මේ ගෙදර අනිත් මිනිස්සු මොකද කරේ? කෝ අම්මා. අම්මා මොකද කරේ? මොකද ජයනි පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහයේ 314 315 316 ඔය කියන වගන්ති අනුව පහර දීම් සම්බන්ධව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ සාපරාදී විදිහට කෙනෙකුට බලහත්කාරකම් කරනවා නම් එතනදී ඒ වෙනුවෙන් නැගී සිටීමේ හැකියාව දණ්ඩ නීති සංග්‍රහයේ 340 ඔය කියන වගන්ති ඔස්සේ තියෙනවා. එස්කම් පියාගෙන අපිට ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ සියල්ල අතකම දුරකථන මුතුමක් අපිට ඇවිල්ලා තියෙන ශ්‍රාමලී මහත්මිය ආයුබෝවන් සුබ දැස්සනක්. ආයුබෝවන් අපි කිසිම කරදරයක් වෙලා නැහැ. මේ හරි ආදරෙන් සලකනවා. එහෙමද තාත්තා මම වගේ නෙවෙයි හරි දඩබරයි තාත්තා කියන්නේ ගෙදරින් එළවනවා ගෙදරින් කහනවා නම් මම කීකියා කිව්වෙත් මම වැඩම හරි පස්සෙන් තාත්තේක අම්මා කෙනෙක් මොකද හරි අසුන් තාත්තේ පස්සෙලා ඉන්නේ මට දරුවන් තුනේ තාත්තා තුනේ ලොකු පුතා තුනේ ඉතින් ලොකුට කියන්නේ අම්මේ මේ තාත්තා
මොකද කරන්නේ අම්මා මොකද කරන්නේ මම හිත මෙහෙම මෙහෙ හිතුවේ කිත් ලගේ ලොකු මටයි නැරදුනේ මැඩම් මම ලොකුටා ගැන විශ්වාසයෙන් හිටියේ මොකද හොඳ මං කියෙහිලා මියක් මෙහෙම හිටියේ කියලා ඒ වුණාට දැන් මට ඉතින් ඉන්න මේ නැති ආනුවක් නැති තමයි කොඩම තියෙන්නේ කීන ගේ සුට්ටක් අහන්නේ මේ ඉස්කෝලේ යන්නේ කියලා ඔඩි ඉස්කෝලේ යන්නේ නැහැ ඊපස්සේ හොඳයි දැන් අපි ඉස්කෝලේ ගියා ඉස්කෝලේ කොණ්ඩේ කපන්නේ නියපොතු කපන්නේ ඒ වගේ ගොඩාක් දේවල් කිව්වා ඒකනේ ආලු යන පැත්තනික තමයි ගොඩාක් හැදිකැසල තියෙන්නේ බොහෝ දේවල් කතා කරන්න තියෙන බොහොම සංවේදී මොහොතක් ඒ මොහොතත් එක්කම අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙයි. ඔව් ඇත්තටම එතුමිය මේ මවක් හැටියට ඉතින් මට මේ මමත් මවක් මම මට හරීම මේ මං අකමැති එහෙම ඒක අඬන එක අහන්න ලැබීම මට ගුඟක් කනගාටුයි. නමුත් ඔබ මවක් හැටියට ඉතාම ශක්තිමත් වෙන්න ඕන තාත්තවත් ඕන ඒක ඇත්ත. හැබැයි මෙතන මම කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමෙයි. නමුත් දරුවෝ අපෙන් ඈත් වෙන්නේ දරුවාට අවශ්‍ය විදිහ ආදරය අපෙන් නොලැබුණාම ජයනි දැන් මගේ දරුවට ඕන විදිහට මම ආදරය කරනවා මිසක් මට ඕන විදිහට මම යාට ආදරය කළා ඒකෙන් ඇති වැඩක් නැහැ. සාමාන්‍ය විවාහයක වේවා ආදර සම්බන්ධතාවය ඔබ මේ මට වැඩි තරුණ වයසේ ඔබ දන්නවා ඒක ජයනි අපිට ඕන විදිහට ආදරේ මිසක් එක එක්කෙනාගේ හිතවල තියෙන විදිහට ආදරේ ලැබිලා වැඩක් නැහැ. ඉතින් විශේෂයෙන් පිරිමි දරුවන් ගැන මම හිතන්නේ මට අහලා දැකලා තියෙන දේවල් සහ මගේ දෙමව්පියෝ ආශ්‍රයෙන් මගේ ඒ පරිචයෙන් මම දන්න දේ තමයි ඇත්තටම පිරිමි ළමයින්ව අම්මට හරි බොහොම ළඟින් තියාගන්න පුළුවන් සහ මේ කියන දේ අහන මට්ටමින් තියාගන්න පුළුවන්. හැබැයි ළමයි දුරස් වෙන්නේ විශේෂයෙන් පිරිමි ළමයි ඒගොල්ලෝ කියන දෙයට මෙතන ඇහුම්කන් දීමේ වයස අවුරුදු 17යි කියලා කිව්වා. ඒ වයසේ කියන්නේ විශේෂ වයසක් නව යෝන්වේ අපේ කතාවට අදාළයි. එතකොට එතන මම අම්මට වරදක් කියම්මකෝ අයගේ වැරද්ද කියලා නෑ. එහෙම කිසිම වරදක් මවගේ අතේ නැහැ. කාගේවත් අතේ වරදක් නෙමෙයි. නමුත් අපි මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට මූණ දිය යුතුයි. එතනදී පියා යම් ආකාරයකට වෙනස් වීම සිදුවේ යුතුයි. මොකද පියා එයාගේ තාත්තත් එක්ක හිටපු විදිහට ඒ දැන් මේ පුතා මේ තාත්තා එක්ක ඉන්නේ නැහැ. ඕකයි ක්‍රමේ වෙනස් වෙන්නේ. අනික අපි හිතනවා පිරිමි ළමයින්ට ආදරේ ඕනේ නැහැ කියලා. නමුත් ගෑනු ළමයින්ට වැඩිය පිරිමි ළමයෙකුට ආදරේ කරුණාව හුඟක් ඉතාම තදින් අවශ්‍ය දෙයක් බව ඒක දැනට ලෝකෙත් ඉතින් ඔප්පු වෙලා තියෙනවා හුඟක් අහන දකින්න දේවල්. ඉතින් මෙතනදී යාළුවෝ කියන තැනට එයා ලං වෙන්නේ මොකද ගෙදර එයා කියන දේ පිළිගන්නේ නැති වුණාම. අම්මලට තාත්තලට ඕවා කියලා වැඩ නැහැ. අපේ තාත්තට ඕවා කියලා වැඩ නැහැ. මේ සමහර ළමයි කියන ඒ පොරට පිස්සු ඒ පොරමයි කියන පොර කියලා කියනවා. මහරු පුදුම භාෂාවද එහෙම කියනවා ළමයි. කියලා වැඩක් නැහැ අනේ එයාට එහෙම කියලා උටත් වැඩිය වචනත් කියනවා. එතකොට ඒ තැනට ළමයාම පත් කරලා තියෙන්නේ කවුද? ඒක නිසා ඒක ඉතාම වැදගත් දෙයක් කල්පනා කරන්න ඕන. මේ ළමයෙක් දැන් මේ වෙන පැත්තකට හැරිලානේ යාළුවෝ ලොකුයි කියන්නේ. ඒ කියන්නේ යාළුවෝ මෙයාට රවට්ටලා හරි අන්දලා හරි මොකකින් හරි මෙයාව සරල භාෂාවෙන් කියනනම් පොරක් කරලා තියෙනවානේ අපිට තේරෙන භාෂාවෙන් වීරයෙක් කරලා තියෙනවා. එයාව වීරයෙක් කරපු නිසා ඒ යාළුවෙකුට එයා ලොකු ආකර්ෂණයක් තියෙනවා. ගෙදර යාට ඒ තාත්තේ දුන්නා නම් ඕක වෙන්නේ නැහැ. පැහැදිලිවම අවුරුදු 17ක් නිසා මම කියන්නේ විශේෂයෙන් මේ රටේ තියෙන දේවල් එක ඩයිස් ඩ්‍රග්ස් ඔය වගේ දේවල් වලට නැඹුරු වෙන්නේ නැත්නම් වෙන දුරාචාර වලට යෑමේ මොනවා හරි සම්භාවිතාවක් දකිනවා නම් වහාම සිදු කළ යුත්තේ දරුවාව මේ නීතිය මාර්ගයට යොමු කළා ඒ ඔස්සේ පරිවාසයට එහෙම නැත්නම් රිහැබිලිටේෂන් පුනරුත්ථාපනය කළ යුතුයි. කොහොමත් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඕක. ඔය සියල්ලත් එක්කම දැන් අර අපි කතා කරපු මාතෘකාවෙම කොටස තමයි බටහිර සමාජය ඇතුළට අපිට ආයෙමත් යන්න වෙනවා. අපි එහි දකිනවා මේ ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්, ඔවුන්ගේ සදාචාරය වෙනස්, ඔවුන්ට අවශ්‍ය විදිහට ඔවුන්ගේ අභිමතය අනුව තමයි හැසිරෙන්නේ. මේ මේ සියල්ලත් එක්කම සමහර විට ඔවුන් හොඳ වෙන්න පුළුවන්, සමහර විට ඔවුන්ගේ මාර්ගය වෙනත් මාර්ගයක් වෙන්න පුළුවන්. ඔන්න වගේ ගැටලුකාරී තත්ත්වෙන් ඕන තරම් තියෙනවනේ. හැබැයි හුඟක් තැන්වලදී දෙමව්පියන් විසින් දඬුවම් ලබලා ජීවිතයට පාඩම් ඉගෙනගෙන ජීවිතේ සරහට දැකපු දරු ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසා මේ ඒක අපිට කැටි කරලා ලඝු කරලා කරන්න පුළුවන්කමකුත් නැහැ ඔය දඬුවම් කිරීම සම්බන්ධයෙන්. ඔව්. දඬුවමක ජයනි වැදගත් වෙන්නේ ප්‍රමිතිය. අපි දඬුවමකදී හැමතිස්සෙම බලන්න ඕන මේ දඬුවම ප්‍රමාණාත්මකයිද සිදු කළ වරදට. දැන් විශේෂයෙන් දෙමව්පියෝ සහ දරුවෝ දැන් අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක අපි බෞද්ධ සංස්කෘතියත් එක්ක සතර බ්‍රහ්ම විවරණ තියෙන දෙමව්පියෝ ළඟ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ඉතින් එහෙම තිබුණා නම් කොහොමද මෙහෙම දේවල් වෙන්නේ? එහෙමනම් ඒක මානසික රෝගී තත්ත්වයක් වෙන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා විශේෂ වගන්තියක්. ඒක 293 294 කියන වගන්ති මේ
මිනි මැරීම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳව කතා කරනකොට දරු ප්‍රසූතියෙන් පසුව අවුරුද්දක් යනකම් කාන්තාව අතින් ඒ අදාළ කාන්තාව මවාතින් දරුවාගේ මරණය සිද්ධ වුණොත් ඒක සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් හැටියට ගණන් ගන්නේ ලැක්ටේෂන් එහෙම නැත්නම් වැදූගේ සන්නිය කියන රෝගී තත්ත්වය. ඉතින් මෙහෙම මේ වැදූගේ සන්නිය තිබිලා නෙමෙයිනේ දැන් මේවා වෙලා තියෙන්නේ. මේක එක්කෝ අධික කෝපය එහෙම නැත්නම් විශාල මානසික ලෙඩක්. ඉතින් මෙතනදී අර ඔබ කලින් කියපු සිතේ තාතර බාපර දෙන්නට මානසික ලෙඩ තිබුණා මේ සම්භාවිතාවයත් හරිම අඩුයිනේ ජයනී. එතකොට මෙතන පැහැදිලිවම සදාචාරාත්මක විශාල අගාධයක ඉන්නේ. ඒ වගේම වටපිට මිනිස්සු මොකද්ද කරේ? එස්කම් පියාගෙන හිටියද? කොහොමද එහෙම එහෙම ඉන්නේ? මොකද ජයනී දැන් අපිට එහා ගෙදර දරුවෙක් කවුරුරි ගහලා මේ අම්මා ගහනකොට ඇඬුවත් අපි හිතන්නේ දෙමව්පියනේ අම්මනේ තාත්තනේ කියලා. නමුත් දැන් මේක එතනට එහා හිතන්න වෙලා තියෙන තත්යකට අද අපි ඇවිල්ලා තියෙනවා. මොකද සමාජය විසින් තමයි මේ තලය ඇති කරේ. මේක මේ මාධ්‍ය වලින් ඇති කරපු දෙයක් නෙමෙයි. සමහර දේවල් මිනිස්සු කියන්නේ ඕ මාධ්‍ය හදපු රැලි. මේ මාධ්‍ය හදපු රැල්ලක් නෙවෙයි. ඔන්න සමාජය හදපු රැල්ලක් මේක. සමාජය දැන් මේක එක විස්තරයක් විතර. තව ඕනතරම් ජයනි අපි කියන්නේ නීතිඥ වැඩියක් හැටියට ජීවිතේ ඕනතරම් මෙහෙම සිද්ධීන් තියෙනවා. දැන් අම්මා කියන කෙනා විශේෂයෙන්ම මෙතන මම හරිම දුර්වලතාවයක් දකිනවා මව කියන භූමිකාවේ. මව කියන භූමිකාව හැමතිස්සෙම මේ සල්ලි වලට යට වෙන්න වෙලා තියෙනවා. ඒ මොකද තමන් ස්වාධීන නැතිකම්. ස්වාධීන වෙන්න අයිතියක් අපි හැමෝටම තියෙනවා. ස්වාධීනත්වෙත් එක්ක ඉස්සරහට අපිට යන්න පුළුවන්කමක් තියෙනවා. නීතිමය පැදිකට ඒ විදිහට තියෙනකොට මානුෂීය වැතගෙනින් කතා කරනකොට දරුවනුත් හොඳින් ඉන්න ඕනේ, අම්මා තාත්තත් ඒ අයත් එක්ක හොඳින් ඉන්න ඕනේ. මේ සියල්ලත් එක්කම අපි මානුෂීය පැතිකට ඉඳගෙන කෙටි පිළිතුරක් විදිහට අපි පොඩි උපදෙසක් ලබා දුන්නොත් හොඳයි මේ වෙලාවේ. ඔව් ඇත්තටම මට දෙමව්පියන්ට නම් කියන්න තියෙන්නේ දරුවන්ට ආදරේ තමයි දෙමව්පියෝ. ඒක ඉතින් කියන්න දෙයක් නෙමෙයි. නමුත් එහෙමයි කියලා ළමයි පිළිබඳව මේ වගේ ම්ලේච්ච විදිහට හැසිරීමේ කිසිම හැකියාවක් දෙමව්පියන්ට නැහැ. ඒක රටේ නීතියනුත් නැහැ. ඒ වගේම මේ සදාචාරමය හැටියට මේ දේවල් හරිගැසුන් නැත්තම් නීතියෙන් මේක හදන්න තැනක් අනිවාර්යයෙන්ම ඉස්සරහට එයි. මොකද ජයනි අපේ රටේ මේ කාන්තාවන් සහ ළමයි පිළිබඳ අයිතිවාසිකම් ගැන කත්තොත් එහෙම කාන්තා සංවිධාන මේ රාජනෝන සංවිධාන විශාල හඬක් නගලා තමයි ඔය 1995 දණ්ඩ නීති සංග්‍රහයට ආපු සංශෝධන ටික ගේන්න ලොකු හඬක් නැගුවා. ඒ විතරක් නෙමෙයි 2005 විතර වෙනකොට ගෘහස්ත හිංසනයේ වැළැක්වීම පිළිබඳ පනත ඒවා තනි කර පිටින් දීපු මේ ලොකු ප්‍රෙෂර් එකක් එක්ක ආපු දේවල්. ඒ නිසා හිතන්න එපා මේකත් මේ එහෙම නොවී තියෙයි කියලා. ඒ නිසා ඒ තැනට පත් කරගන්න හදන්න එපා රට. තමන්ගේ දරුවෝ ගැන අවධානයෙන් ඉන්න සහ මේ තවත් මිනිස්සේ මේ අපි මේ ලෝකෙට බිහි කරා කියලා අපි මේ සතෙක් හැදුවම සතාට ගහන්නයි වරෙන් ඵලයක් දැන් ඵලයක් දැන් වරෙන් එහෙම කියන ගානට මේ ළමෙක් කියන කෙනා තියාගන්න බෑ. සත්තුන්ටත් අයිතිවාසිකම් තියෙනවා මේ ලෝකේ. එතකොට ළමයි වෙනුවෙන් ඊට වැඩි අයිතිවාසිකම් තියෙනවා. තමන්ට තමන්ගේ ළමයව රුස්සන්න නැත්තම් බලා ගන්න බැරි නම් රටේ ඒ ළමයව බාර ගන්න ආයතන තියෙනවා. ඒ වෙත ළමයා යොමු කරා. හොඳයි. දරුවන් සහ දෙමව්පියන් කියන කාරණයේදී නිවසක් තුළ මේ හැමෝම ඉන්නවා. ඒ අය හැමෝම සතුටින් සම්මදානයෙන් සහ බොහොම හොඳින් ජීවත් වෙන්නට ඕනේ. ඒ හැමදේමත් අරගෙන ජීවිතය ඉස්සරහට යන්න මානුෂීය වෙන්න මානුෂීය හැඟීම් එක ජීවිතය ඉස්සරහට අරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනට කියන කාරණේ තමයි අපිට අවසානයේදී මතක් කරන්න තියෙන්නේ. හැමෝටම අයිතියක් තියෙනවා. ඒ අයිතිය සුරක්ෂිත කරන එක හැමෝගෙම වගකීමක් කියන කාරණේ මතක් කරන ගමන් මම එතුමගේ දුරකථනකේ මතක් කරන්නම්. 0777-177-158 කියන දුරකථන අංකයට දුරකථන පුතුමක් දෙන්න. බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. බොහෝ කැමැත්තෙන් ඇය ඔබට කතා කරන්න සෞදානමින් ඉන්නවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. මේ නීතිඥ අංජනී සමන්නායක නීතිචිතුමේ බොහොම ස්තුතියි මේ පැමිණීමට. බොහෝ දේවල් කතා කළාට. හත් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්ගෙන විරාමෙන් පස්සේ අපි ඔබේ රුව ලස්සන කරගන්නේ කොහොමද කියලා ග්ලෝකලෂන් එක කතා කරන්න සූදානම් begin රදරයින ආරාධනා කරනවා ගහරුවදා පියුම්බිලත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.